අන්තර්නිවර්තන අභිසාරී කලාපය දිවෙනේ කාලගුණය කෙරෙහි මේ දිනවල බලපෑම් කරමින් පවතිනවා. මේ නිසා විශේෂයෙන් අද සාහිත්‍ය දින කිහිපෙත් දිවෙනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිකුරුන් සැතැවිලි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත් රටේ වගේම ඌව පළාතේ ඇතැම් කොටස්වල සවස් එකෙන් පමණ පසුව නින්තන ගිකුරුන් සැතැවිලි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව දිවෙනේ සෙසු ප්‍රදේශවලත් ස්ථාන කිහිපයක ගිකුරුන් සැතැවිලි වර්ධනය වීමේ හැකියාව අද දිනේදී පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දිනවල මේ පවතින ගිගුරුන් සෑත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම පවතුන. ඒ වගේම කෙටි කාලයක් තුළ තද වැසි එන්න පුළුවන්. ඒ වගේම තද සුළං ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ නිසා විශේෂයෙන් ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මේ අතර රත්තොට වැල්කාලේ ආයේ ප්‍රදේශයේ නිවසක සිටි පුත්කලින් දෙදෙනෙකු අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක දැරියක් සහ වයස අවුරුදු 23ක තරුණයෙකුයි. මොවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.